And now, live at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය live at 12 සමගින් අද live at 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල ගත වූ පැය 48 තුල සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයන් 30 දෙනෙකු මරුට 150කට තුවාල වත්තලදී අයිස් මද්‍රව කිලෝග්‍රෑම් 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට මුලතිව් සහ මඩකලපුවේදී සිදු වූ අකුණු අනතුරු වලින් සිව් දෙනෙකු මිය යයි සැඩ පහරට කොටු වූ ජීවිත 13ක් මුදාගත් මෙහෙයුම සුබ නැකතට සිට වූ පැල හුස්ම දෙනතුරු ජාතික රුක්රෝපණ වැඩසටහන යටතේ නව වසරේ පැලසිරුවීමේ නැකත අද පෙරවරු වේයදී තිබුණා. එම සුබ නැකතට දිවයින පුරා බොහෝ උත්සාහනවල පැලසිරුවීමේ චාරිත්‍රය ඉටු කෙරුණා. එහි ප්‍රධාන උත්සවය පැවැතුනේ පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අඟුණුකොළ පැලැස්සේදී. හුස්ම දෙනතුරු ජාතික රුක්රෝපණ වැඩසටහන අද පෙරවරු වේයින් ආරම්භ කළා. ඒ අද පෙරවරු 6:40ට යෙදුණු සුබ මොහොතින් ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් සුදුසඳුන් පැලේ සුබ මොහොතින් අද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිටවනු ලැබුවා. උත්සවයේ හැඩ ගැන්වීමට සංස්කෘතික අංග කිහිපයක් දෙක් කර තිබුණා. අපි ලබන අවුරුද්දේ මීට වැඩිය සාර්ථකව මේ කටයුත්ත කරනවා අනිවාර්යයෙන්ම මට විශ්වාසයක් තියෙනවා ලබන අවුරුද්දේ අපිට ගින සාර්ථකවත් කියන්න පුළුවන් මේ එකම වෙලාවට එකම දිනක මිලියන ගණනක් පැලේ ඉඳන රට බවට අපි රටපත් වෙන්න පුළුවන්කම ලැබේ කියලා මේ විශ්වාසයක් තියෙනවා ආණ්ඩුවට චෝදනාවක් තියෙනවා පරිසර හානි වැඩිලෙස සිදු වෙනවා මේවා තායි විශේෂත්වය තමයි මේ ගස් විනාශ කරන අයට මේ පරිසරය විනාශ කරන අයට උද්ගලයාගේ තරාතිරම දේශපාලන ශක්තිය නිලධාරී ශක්තිය ගැන සියල්ල අභිවාදීල අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කරලා තිනේ එයා සියලුම දෙන අත්අඩංගුවට අරගෙන තිනේ නඩු පවර්ලා තිනේ එයාට දඬුවම් ලබා දෙමින් යනවා කිසිම කෙනෙකුට නීතියෙන් ගැලවෙන්නේ ඉඩක් තියන්නේ අපි ඒ වෙනුවෙන් දෙවන්ත මැදිහත් වීමක් කරනවා සියලු ආරක්ෂක අංශත් එක්ක ආදිවාසී නායක උරුවරිගේ වනිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් මහියංගනේද පැල සිටුවීමේ චරිතය අද සිදු කෙරුණා වැදගත්තනෙ දිනපොජ්ජක් හැතුමට ඉස්ලා ගන්න මන්ද වෙනවා ජීවත් වෙන මන්ද වෙලා රඳන කාල මැච්චේදී මේ ඇත්තන්නේ අත්පොජ්ජෙන් පළපොජ්ජක් හිතුම් පොජ්ජ මන්ද කරන එක මේ බීම් පොජ්ජ ඔය ඇත්තන්ට මන්ද වෙන ආශිර්වාදේ එක පළපොජ්ජකින් මන්ද අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජාංගනේද සුබ නැකතට අද පැල සිටුවීම සිදු කෙරුණා කුරුණෑගලදීද අද පැල සිටුවීමේ චාරිත්‍රය මෙලෙස ඉටු කළා මාතර පැල සිටුවීමේ චාරිත්‍රය ඉටු කෙරුණේ සපුගුඩ විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පුළුන්නරුව මනම්පිටිය මහවැලිගඟ දෙපසද සුබ නැකතින් පැල සිටුවීමේ චාරිත්‍රය මෙලෙස ඉටු කළා රත්නපුරේදී රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර මහතාද පැල සිටුවීමේ චාරිත්‍රයට මෙලෙස එක්ුණා තිස්සමහා රාමේදීද මෙලෙස පැල සිටුවීමේ චාරිත්‍රය ඉටු කෙරුණා රාගම දියගල බොයිස් ටවුන් හිදී පැල සිටුවීමේ චාරිත්‍රය නිමල් ලන්සා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා උත්සව සමය ඉලක්ක කරගෙන මද්‍රව්‍ය ජවාරම් මැඩලීම සඳහා සිදු කළ මෙහෙයුම් වලදී අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 128ක් සමග සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මීට අමතරව ගංජා කිලෝග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක්ද මෙම වැටලීම් වලදී පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ භාරයට ගැනීමට හැකි වූ බවයි.
මද්රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් අඛණ්ඩව මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. සිංහල දෙමළ අලුත් අවුරුදු සමය ඉලක්ක කරගෙනද මෙම මෙහෙයුම් තවදුරටත් ව්‍යාප්ත කර ඇති අතර එහිදී අයිස් මද්රව්‍ය කිලෝග්‍රෑම් 128ක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ. අප්‍රේල් මාස 10 වෙනි දින පොලිස් මද්රව්‍ය නාශක කාර්යාංශය මගින් විශේෂ වැටලීමක් සිදු කළා වත්තල ප්‍රදේශයේදී. එහිදී හෙරොයින් වර්ගයේ මද්‍රව්‍ය ග්‍රෑම් 101ක් සහ අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 113ක් සමග සැක්කරුවෙක් අතරංගොඩ ගන්න ලැබුවා. මේ සැක්කරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊට පසු දින ජායල ප්‍රදේශයේදී අයිස් වර්ගයේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15ක් අතරංගොඩ ගන්න ලැබුවා. ඒ වගේම ඊට අදාළව සැකකාරියන් දෙදෙනෙක් සහ සැක්කරුවන් 4 දෙනෙක් අතරංගොඩ ගන්න ලැබුවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අප්‍රේල් මාස 12 වෙනි දින සපුගස්කන්ධ පොලිස් වත්තමේ රත්ගහවත්ත මාබිම ප්‍රදේශයේදී අයිස් වර්ගයේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110ක් අතරංගොඩ ගන්න ලැබුවා. ඒ වගේම සැකකරුවන් 5 දෙනෙක් අතරංගොඩ ගන්න ලැබුවා. මේ සියලු ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව ඒ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ඊයේ දින වත්තල හුණුපිටිය ප්‍රදේශයේදී අයිස් වර්ගයේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2ක් සමග එක් සැකකරුවෙක් අතඩංගුඩගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ විමර්ශන තවදුරටත් කරනවා. අතඩංගුඩගත් සැකකරු 28 හැවිරිදි පුද්ගලෙක්. මේ අතර කොට්ටාව ලියන්කුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජා කිලෝග්‍රෑම් 13ක් සහ අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 45ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අතඩංගුඩගෙන තිබෙනවා. කොට්ටාව පොලිසිය විසින් මෙම මෙහෙයුම් සිදු කර ඇති අතර අතඩංගුඩගෙන ඇත්තේ 22 හැවිරිදි සහ 26 හැවිරිදි වියේ පසුවන හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. මියතර පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනීය පේදුරුතුඩුව ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී අනනුතකා ධාවනය කළ කැබ් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ මාර්ග බාධකය පවත්වාගෙන යනු ලබන්නේ ඒ ආසන්නයේ පිහිටි ස්වභාවික වැලි නිදියක් ආරක්ෂා කිරීම සඳහායි. අද දින උදෑසන 7:30ට පමණ වැලි නිදිය පිහිටි ප්‍රදේශයේ සිට මාර්ග බාධකය හරහා ගමන් කිරීමට කැබ් රථයක් පැමිණ තිබෙනවා. මේ අවස්ථාවේදී විශේෂ කාර්ය බලකා නිලධාරීන් එම කැබ් රථයට සංඥා නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. නමුත් එම සංඥා නොසලකා හරිමින් කැබ් රථයේ ඉදිරියට ධාවනය කර තිබෙනවා. ඒ අවස්ථාවේදී ඇන ලෑලි සහිත බාධක දෙකක් කැබ් රථයේ ඉදිරියට යොදවනු ලැබුවද ඒවාද පසු කරමින් වාහනේ ටයරවල හුලං නොමැති අවස්ථාවකදී පවා වුන් ඉදිරියට ධාවනය කර තිබෙනවා. එමෙන්ම මාර්ග බාධකයේ ඊටත් ඉදිරියෙන් සිටි නිලධාරීන් යම් ආකාරයක යටකිරීමක් සිදු කිරීමට තත්කිරීමක් සිදු කර ඇති බවටයි වාර්තා වෙන්නේ. මෙහිදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා කැබ් රථය දෙසට. කෙසේ වෙතත් එම කැබ් රථය නොනවත්වාම ධාවනය කර ඇති බවයි වාර්තා වෙන්නේ. ලැබුණු තොරතුරු අනුව මෙම කැබ් රථයේ සිටි බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙක් පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔවුන්ගේ වෙඩි වැදීම් තුවාල තිබෙන බවටයි වාර්තා වෙන්නේ. මේ පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 23ක සහ 26ක අයවලුන් බවටත් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා. ඒ වගේම මෙම කැබ් රථය සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වෙනවා. COVID-19 ආසාදිතින් 212 දිනක ඊයේ මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 95,949ක්. ආසාදිත මරණ 4ක්ද ඊයේ මෙරටින් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 608 දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළ ආසාදිත මරණ අතර 34 හැවිරිදි පුද්ගලයෙකුද වනවා. ඔහු දිනියාය පදිංචිව සිටි පුද්ගලයෙකු වන අතර මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ජාතික බෝවන රෝග විද්‍යායතනයට මාරු කිරීමෙන් අනතුරුව මියගොස් වෙනවා. එම පුද්ගලයා මියගොස් ඇත්තේ ලියුකේමියාව සහ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්. ඊට අමතරව පන්නපිටිය පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙක්, ඉල්ලක්කල පදිංචිව සිටි 72 හැවිරිදි පුද්ගලයෙක් සහ කපුලියද්ද පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙක් කොවිඩ්-19 හේතුවෙන් මියගොස් වෙනවා. මෙරටින් ඊයේ හඳුනාගත් ආසාදිතින් 212 දෙනාගෙන් 45 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්. තවත් ආසාදිතින් 14 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙනුණා. සෙසු ආසාදිතින් දිස්ත්‍රික 13ක් ආශ්‍රිතව හඳුනාගෙනුණු අතර ඊයේ වැඩිම ආසාදිතින් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රිකයෙන්. එම සංඛ්‍යාව 33. කළුතරින් ආසාදිතින් 32 දෙනෙකු සහ ගම්පහින් ආසාදිතින් 31 දෙනෙකු වාර්තා වුණා. ආසාදිතින් වාර්තා වීමේ යම් අඩුවක් පෙන්눔 කරමින් කොළඹ දිස්ත්‍රිකයෙන් ඊයේ වාර්තා වී තිබුණේ ආසාදිතින් 23 දෙනෙකු පමණයි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිතින් 95,904
निरोधायन रीति හල්දුම්මුල වේලී ඔයේ දේනෑමට ගොස් අතුරුදන් සිටි පියා සහ පුතාගේ සිරුරු අද පෙරවරුවේ සුවගතා. මේ අතර ඌව පරණගම බෝඹුරු ඇල්ල නැරඹීමට පැමිණ කොටු වූ තරුණ තරුණියන් දස දිනක ඊයේ රාත්‍රියේ සිදු කළ මෙහෙයුමකදී බේරා ගැනීමට පොලිසියට සහ ගම්වාසීන්ට හැකි වී තිබෙනවා. විල්කමුව හීන්ගඟේ දේනෑමට ගොස් සැඩ පහරට කොටු වූ පුද්ගලයන් 13 දෙනෙකුද මුදාගෙන තිබෙනවා. मतलिए विलकमु हिमगंगे दीनामटोस् सड पहारट हसुवे गलतलावाक मत कोट सिटी तरुणी दहतुंदने बेरगणिमट हेकेवे यरात्रीकरण लद मेहयुमकिन अणतुवाई मीगमु सह महियांगन प्रदेश वल पदुवान्वन मेम तरुणीन ये पसर्वे मेसिदेट मुहुदे वर्षावत् समग गंगे जलमट्टम हदसिये इलेम हेतुन पोलिस जीवितारक्षकांशे विशेष कार्य बलकाय सह वेलगमु पोलिस मेन्म गंवासी तरुणेन मुदागेनीमे मेहयुमट एक्कुव अतर ई रात्रि दुलहट पमन ओवुन निरुपद्रितव बेरागेनीमट हैकिवुना मे अतर ऊपरणगम बोमुरु एल नरमीमट तरुण तरुणी दस दिन पेमीनतिपुने एल नरमीमट ओन पेमीनतिपुने कुलियापिटिय महानूर सह हलावत प्रदेश वलिन एल नरमीमट पेर पेमीनी पिरिसट ऊपरणगम प्रादेश सभावे निलधारीन अववाद करतिपुने एल्ले इहल प्रदेशयट एदहलेन वर्षाव हेतुविन प्रवेशांपण लेसाई केसे वेतत इहल प्रदेशयट एदहलेनु धारानिपात वर्षाव हेतुविन सडपहर वेडवीमत समग मे पिरिस एल आश्रित तनितला प्रदेशयक कोटवु अतर ए अनुव ओन मुदा गनीमट इरात्रि मेहिमक आरंभ कला ඒ ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් අමගස්දුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් සමග එක්වයි. කොට්ටු වෙලාද ඉන්නේ? උඩට යන්න. පසුව මෙම තරුණ තරුණීන් දස දිනා බේරාගත්තේ පැය 7ක පමණ මෙහෙයුමකින් අනතුරුවයි. හල ඕගලොගේ ජීවිත ගන්න හිතන්නේ. ඇයි ඕවන් තැන් වල ඕගල යන්නේ? ආදරේ සැපෙ ඉන්න ඕන නම් ඒක තැන් තියෙන. ඒකට කරුණා කළා ඕක නම් නවත්තන්න. ආයි නම් එන්න ගන්න එපා මේ. मे अतर हल्दुमुल्ल कलुपहन वेली ओये दियनामट पुद्गलिन पस्सेनकु ईये पस्सरुवे पेमिनी अतर ओये पोषक प्रदेशयट अदहरणु वर्षावत् समग हदिसिये जलमट्टम वेडि वेत वेनवा एहिदी ओन पस्सेना सडपहरट हसु वियति अतर इन एक्कयकु दिविबेरा गत्ता पेमिनी पिरिस अतर सिरे दियनियक् अतरु देदेनकुगे दिविबेरा गत्ते गंवासीन पोलिसिय एक्व सिदुकल दडि परिश्रमयकिन अनतुरुवाय मे अनतुरुट मुहुण दुन्ने महरगम पमुनु प्रदेशये पदंचकरुवन् पिरिसक् शरीर अहितकर परीक्षण पारिभोगिक आरक्षण अमात्य लसंत अलगिय वरकला पिलिका कारक पोल्तिल विलंदपुले एद्देयान्न स्वयबलीम संदहा तवदुरुडत परीक्षणयक् सिदुकरमिन पवतिन बवई अमातेवरया वेडदुरुडत पेवसुव्वे केसे वेतत ईए पेवति माध्य हमुकदे विजयदास राजपक्ष महता पेवसुव्वे पारिभोगिक अधिकारिय पसुगियदा लबागत पोल्तिल सांपल 55 सांपल 47कम पिलिका कारक अडंगु बवई एफ्लोटॉक्सिन नम पिलिका कारके मेरटट आनयनीय कल पोल्तिल वलिन हमुवीमत समग पोल्तिल संबंधेन रटतुल देडि कथा बहा केतिबुना पसुव आनयनीय कल पोल्तिल बहालुम रसकिन एफ्लोटॉक्सिन नम पिलिका कारके हमुवीमत समग इम तोग प्रति अपनयनीय किरीमटई तीरणय केरुने दंकुटुव प्रदेशयेन्द पिलिका कारक सहित पोल्तिल बौसर देकक सुवागत अतर इम बौसर संबंधेन्द विमर्शनयक आरंभ करनु लबुवा मे अतर पिलिका कारक अडंगु बवट तहवुरुवुनु मेरटट आनयनीय कल पोल्तिल संबंधेन विमर्शनयक
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දස දිනකුගේ නියොත් පරීක්ෂණ කමිටුවක්ද පත් කෙරුණා. එම කණ්ඩායම පත් කරනු ලැබුවේ නීතිපති දපුලද ලිවේරා මහතාගේ උපදෙස් පරිදි. මේ අතරතුර වෙළඳපොලේ පවතින පොල් තෙල් සම්බන්ධයෙන් පාරිභෝගිකයින් තුළ විශ්වාසය ඇති කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයිනම ආවරණය වන පරිදි පොල් තෙල් සාම්පල පරීක්ෂා කිරීමට කටයුතු කළා. ආයතන ගණනාවක් මේකේ අඩුපාඩුකම් තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා රේගුවේ මේ ක්‍රියාවලිය පිළිබඳව ඒක හැබැයි අද හෝ ගිය සුමානේ සිදු වුණු දෙයක් නෙමෙයි. දශක දෙක තුනක් තිස්සෙම සිදු වුණු ක්‍රියාවලියේ අඩුපාඩුකම් තමයි තිබෙන්නේ. ක්‍රියාවලිය අඩුපාඩුකමකට ක්‍රමක විදියට සීල්ම රාජ්‍ය ආයතන වගකීම් බරගත යුතු විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වගේම රේගුව ප්‍රමිති ආයතනය ඇතුළු ඒ ආයතන සියල්ලක්ම වගකීම් බාරගත යුතුයි. පාරිභෝගික අධිකාරියට පැවරෙන වගකීම තමයි වෙළඳපොළට මේ වැනිකුත් වුණාට පස්සේ ඒ පිළිබඳව යම් අඩුපාඩුකම් සිද්ධ වෙලා තිබෙනවා නම් පාරිභෝගික අධිකාරියත් ඒක වගකීම් බාරගත යුතුයි. ශ්‍රී ලංකා රේගුව විසින් මේ පිළිබඳව අවශ්‍ය සියලුම පරීක්ෂණ කටයුතු රහස් පොලිසියේ සහයෝගය ඇතුව කරගෙන යනවා. දැනට ලැබිලා තිබෙන තොරතුරු අනුව පසුගිය දිනවලදී සඳහන් කළ ආකාරයටම වෙළඳපොළට මෙවැනි අහිතකර පොල්තෙල් නිකුත් වෙලා නැති බවයි වාර්තා වෙලා තිබෙන්නේ. පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විජිතාස රාජපක්ෂ මහතා යලිත් මෙලිස අදහස් පළ කළා. පිළිකාකාරක සාම්පල්ගත පොල්තෙල් සාම්පල් 55න් පිළිකාකාරක නැත්තේ 8ක විතරයි. 47ක තියෙනවා. නමුත් අද ලැජ්ජ නැතුව පාරිභෝගික අධිකාරිය පොල් සංවර්ධන ලදා අධ්‍යක්ෂක ජෙනරාල් ජනතාවට කියනවා බය නැතුව පොල්තෙල් කන්න කියලා. දවසකට 68ක් පිළිකා රෝගීන් අපේ රෝහලේ ලියාපදිංචිනවා. දවසට පිළිකා රෝගීන් 38ක් මේ රටේ මැරෙනවා. කවුද වග කියන්නේ? කෝ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්? එයාට තමයි බලය තියෙන්නේ. කෝ පාරිභෝගික සේවා අධිකාරිය? දැන් වරාය කියනවා අපි විෂකාරක තියෙනවා නිකුත් කරේ නැහැ කියලා. එහෙනම් කොහොමද අර මාරවිල දැල්ලුවේ? රට ඇතුළට ගෙනාවේ නැත්තම් කොහොමද බවුසර් පිටින් අල්ලන්නේ? එනිසා අපේ රටේ අද ඇත්ත වශයෙන්ම පාලනයක් නැහැ. කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. මඩකලපුව හා මුලතිව් ප්‍රදේශවල සිදු වූ අකුණු අනතුරු දෙකකින් ඊයේ පසුරුවේ පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර මාධ්‍යම හා ඌව පළාත්වල පොළොන්නරුව හා මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසත් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ඊයේ පස්වරුවේ මුලතිව් තන්තිරි මුරුක්කු වැව ආසන්නේ කුඹුරු ඉඩමක වගා කටයුතු වල නිරත වෙමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අකුණු සැර වැදීමෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ වයස අවුරුදු 35 34 හා 46 වන වියේ පසු වූ මුලතිව් කුමලමුණේ හා කපාපුලව ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් තිදෙනෙක්. මඩකලපුව පඩුවාන් කරයි වෙල්ලවෙලි ප්‍රදේශයේ මලයාර් කට්ටුව ගම්මානයේ කුඹුරක වගා කටයුතු වල නිරතව සිටි පුද්ගලයෙකුද ඊයේ පස්වරු 6:30ට පමණ වැසි තත්ත්වය සමග ඇති වූ අකුණු සැර වැදීමෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මලයාර් කට්ටුව ප්‍රදේශයේම පදිංචි 32 වෘදි එක් දරුපියෙක්. ඊයේ පස්වරුවේ පැවති අධික වර්ෂාව සමග මහනුවර හන්තාන ප්‍රදේශයේ තපෝ ධාරාව මාවත ජලයෙන් යට වුණා. හන්තාන තපෝ ධාරාව විහාරස්ථානයේද ජලයෙන් යටව තිබුණේ මෙලෙසින්. හතරහමාරිතර මහා දැඩි වර්ෂාවක් මම හිතන්නේ හන්තානේ මගේ දන්න ඉතිහාසෙ මෙච්චර ලොකු වැස්සක් නෑ. ඒ මහා දැවැන්ත ජලකඳක් ආව හතර වටින්ම මොහොතකින් ඉතින් විහාරස්ථානේ කඩාගෙන බිඳගෙන ගියා. හිතා ගන්නවත් බෑ වෙච්චද. පැවති අධික වර්ෂාව සමග හන්තාන දෙයන්නේවල තිවංග බෝධිය මාවතද ජලයෙන් යටවීම හේතුවෙන් නිවාස 125කට පමණ හානි සිදුව තිබෙනවා.
තවත් 150 දිනකට තුවාල සිදුව තිබෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මේ වසරේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම රිය අනතුරු වලින් සිදු වූ මරණ සංඛ්‍යාව ඊයේ දිනේ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 16ක් බවයි සිංගල දෙමළ අලුත් අවුරුදු සමයේ සිදුවන රිය අනතුරු වල ප්‍රමාණාත්මක වැඩිවීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටිනවා. ඔහු සඳහන් කළේ මේ වසරේ එක් දිනක් තුල සිදු වූ වැඩිම රිය අනතුරු සංඛ්‍යාව ඊයේ දිනේ තුල සිදුව ඇති බවයි. පසුගිය පැය 24ක කාලය තුල ශ්‍රී ලංකාවේ රිය අනතුරු වලින් සිදු වූ මරණ 16ක් වාර්තා වී තිබෙනවා. මෙය සමස්තයක් ලෙස වැඩිම මරණ සංඛ්‍යාවක් එක් දිනකදී වාර්තා වීම හැටියටයි හඳුන්වන්නට පුළුවන් මේ මරණ 16න් මරණ 8ක් සිදු වී ඇත්තේ ඊයේ දින තුල සිදු වූ රියානතුරු වලින් ඉතිරි මරණ 8 මීට පෙර දින කිහිපයකට පෙර සිදු වූ රියානතුරු වලින් තුවාල කරුවන් බවට පත් වූ පුද්ගලයින් මිය යාම හැටියටයි හඳුන්වා දෙන්නට පුළුවන් මෙම මිය ගිය 16 දෙනාගෙන් 12 දෙනෙක්ම යතුරුපැදි කරුවන් බවටයි වාර්තා වෙන්නේ ඒ වගේම එක් පදිකෙක් එක් ක්‍රියදුරෙක් සහ මගින් දෙදෙනෙක් වෙනවා මේ 16 දෙනා අතර ඒ අනුව පැය 48ක කාලය තුල රියානතුරු වලින් මියගිය සංඛ්‍යාව 30ක් පමණ වෙනවා ඒ අනුව පැය 48ක කාලයක් තුල රියානතුරු වලින් තුවාල ලැබූ මුළු සංඛ්‍යාව 150කට ආසන්න වෙනවා මියතර අනුරාධපුර ගල්නෑව හල්මිල්ලෑව ප්‍රදේශයේ පදික මාරුවකදී පුද්ගලිකු යට කරගෙන ධාවනය කළ කැබ්‍රත රියදුරෙකු අත්අඩංගුවටගෙන මුදා හැරීමට එරෙහිව ජනතාව ඊයේ විරෝධතාවයක නිරත වුණා අනතුරුට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ අනතුරු සිදු කළ කැබ්‍රත රියදුරාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් මෙම ජනතාව මාර්ගයේ අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා මේ අතර කන්ද කැටිය බෝපිටිය වැලමිට වංගුව ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී යාමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව 12 දිනකු තුවාල ලබා තිබෙනවා මේ අතර බීමත් රියදුරන් සොයා පැය 48ක් තුල සිදු කළ මේ යුම්වලදී බීමත් රියදුරන් 1200 දිනකු අත්අඩංගුවටගෙන රථ වාහන පොලිස් භාරයට ගෙන තිබෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ අත්අඩංගුවටගත් රියදුරන් අතර යතුරුපැදිකරුවන් සහ ත්‍රිරෝදරත රියදුරන් වැඩි සංඛ්‍යාවක් වන බවයි असल मेसी इंतियावेन हंदुना गेननु वेडिम दैनिक कोविड आसाद दिन संख्याव ईए वार्ता वी एते यलित दिलाक्षय इक्मवो अग्यक समगे इंदिय सौख्य अंश पवसांडे पसुकिय हायवनिदा सिट अकांडव मेदक्वा इरटेन वार्ता वो दैनिक आसाद दिन संख्याव लक्षय इक्मवा एति बवाय इस समगेन लोव कोविड व्याप्तिय पिलिबदवाय पे विमसा बेलिंगन ගෙවුණු සති කිහිපය පුරාවටම ලොව වැඩිම දෛනික ආසාදිතීන් වාර්තා වූ රටවල් අතර පෙරමුණගත් අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ වාර්තා වූ නව කොවිඩ් ආසාදිතීන් සංඛ්‍යාවද 216000 ඉක්මවා ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. එමෙන්ම අඛණ්ඩව තෙවැනි දිනටත් ඊයේ ඉන්දියාවෙන් වාර්තා වූ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවද 16 සීමාව පසු කර ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දියා මාධ්‍ය වාර්තා අනුව මෙම සීක්‍ර කොවිඩ් ව්‍යාප්තියට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ මිලියන සංඛ්‍යාත හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන කුම්භ උත්සවයේ සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ජනතාව එක්වීමයි නව කොවිඩ් රැලේ කේන්ද්‍රස්ථානයේ වී ඇති මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොවිඩ් සීමාවන් දැඩි කිරීමට ඊයේ සිට එරට බලධාරීන් යලිත් පීවරගෙන ඇති අතර ඉන්දියාවේ අගනගරයේ වන නවදිලි නුවරටද සතියන්තයේ ඇදිරි නීතිය පැනවීමට කටයුතු කර තිබෙනවා මේ අතර සීමාව ඉක්මවමින් කොවිඩ් ආසාදිතීන් රෝහල් කරා ඇදීමත් සමග නවදිලි නුවර ඇතම් රෝහල් තුල රෝගීන් දෙදෙනෙකු සඳහා එක් ඇඳක් බැගින් ලබා දීමටද සිදුව ඇති බවයි ඉන්දියා මාධ්‍ය පවසන්නේ
එමින් මෑතන් ප්‍රාන්තවල රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරියාමත් සමග ඔවුන් සඳහා අවශ්‍ය ඔක්සිජන් සැපීමද අර්බුදකාරී තත්වයක් නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ. මෙතර රුධිරය කැටි කිසිමේ සිද්ධීන් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය මාස කිහිපය තුළ ඇස්ට්‍රසෙනිකා එන්නත භාවිතය සම්බන්ධයෙන් නැති වූ ගැටලුකාරී තත්වයේ සැලකිල්ලටගෙන ඩෙන්මාර්කයේ සමගින් නොවේ රාජ්‍යද එමෙන්නත ලබා දීම වහාමත් හිටුවීමට පියවරගෙන ඇති බව විදේශ මාධ්‍ය පවසනවා. එමෙන්ම ඩෙන්මාර්කයේ සිය රට තුළ ඇස්ට්‍රසෙනිකා එන්නත භාවිතය අත්හිටුවන බව දැනුම් දීම සඳහා පැවති මාධ්‍ය හමුවට එක්ව සිටි නිලධාරිනියක් එක්වරම ක්ලාන්ත වී බිම ඇද වැටෙන ආකාරය විදේශ මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබීමද බොහෝ දිනකගේ අවධානයට ලක් වුණා. මේ අතර යුරෝප සංගමේ ප්‍රධානී උර්සුලා ලේන් කොවිඩ් එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති බව මෙලෙස වාර්තා කර ඇතත් ඒ ලබාගෙන ඇත්තේ කුමන එන්නත් මාත්‍රාවදයි මෙතෙක් මාධ්‍යට අනාවරණය කර නොමැති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. මාදම් පී තඹගල්ල ප්‍රදේශයේ ලින්දකඩ වැටී සිටි නාතුරුණ පුද්ගලිකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන පොලිස් සිට බාර දී තිබෙනවා. සූදු පොලකට ගොස් අධික බීමතින් යමින් සිටියේදී කිසියම් පිරිසක් තමන්ට පහර දුන් බවත් පසුව නිවස සොයා ගැනීමට නොහැකිව ගමන් කරමින් සිටියේදී මෙලෙස තමන්ව ලින්දකඩ ඇද වැටුණු බවත් ඔහු පොලිසියට පවසා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මඩකලපුව වෙරුකල් ප්‍රදේශයේදී නීති විරෝධීව වැලිහාරමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවටගෙන ඇති අතර ඒ සමග ප්‍රවාහනයට සූදානම් කර තිබූ වැලිපැටවූ ට්‍රැක්ටර රථ 6ක්ද වාකරේ පොලිසිය භාරයටගෙන තිබෙනවා. අද අලුයම් කාලයේදී මනම්පිටිය මහවැලි පාලම අසලදී කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටි වන අලියෙකු තුවාල ලබා තිබෙනවා. වයස අවුරුදු 15ක් පමණ වන මෙම වන අලියා බරපතල තුවාල ලබා ඇති අතර ගිරිතලයේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රතිකාර ආරම්භ කර තිබෙනවා. ඊයේ රාත්‍රී ගල්කිස්ස වෙල්ල තීරයට මීගිය තල්මසුකගේ සිරුරක් ගොඩගසා තිබෙනවා. දිගින් අඩි 15ක් පමණ වන මෙම තල්මසාගේ සිරුර නරක් වීම හේතුවෙන් ප්‍රදේශයේ පුරා දැඩි දුර්ගන්ධයක් පැතිර යන හේයින් තල්මසාගේ සිරුර ඉවත් කිරීමේ කටයුතු සොයා බැලීම සඳහා කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ලයිව් 12 තුලින් සමුගන්නයි මේ සූදානම. ඔබට සුබ දවසක්.